පෝල්ටිකල් විවරණ අපේ වැඩිසරහන පාරම්භ කරු දැරි සූදානව අපි ආරාදරයෙන් මේ ස්ථානයට සපමිඩි හිටපු ඇමතින පාලේතු බාන්තිනි තලතා අතුකෝරාල මතිනය අප ඉතා ගෞරුවෙන් සහ බැතියෙන් පින්න බනවා බ අපේ සාකච්ඡාව ආරම්භ කලන්න වන්න මෙහම ලාලිත්ත අභය රාජ පක්ෂන පලවෙඩි අධිකරණ ඇමති ලංකාවේ එතුමාගෙන් පස්සේ ඔබතුමිය විසි දෙවන අධිකරණ ඇමති සහ ඔබතුමේ තමයි පලවෙනි කාන්තා අධිකරණ ඇමති අධිකරණ පැත්තමසාචාව ආරම් කරමන් කිකරණය කළේ මඟතන්නේ ඔබතුමියගේ කාලේ විසය සවදාාන්ට ලක් වෙච්චි රණ කපයක් තිබුණා ඒවගේම මම ඒකාරණා අභේඹම සන්නට කලින් කැමති බොහොම සරලවදා ගැනගාන්ඩ අධිකාරණ ඇමැතිනය විදිහට ඒ කාලය තුළ මූුණදුන්නවා කර විශේෂ අභියෝගයක් සහ තත්ත්වයක් මතකද. ඇත්තරම කියන්න මේ හදිසිේ රටේ තිවිිච්ච වාතාවරණ ඇත්තක්ක යුටුපු ජනාධිපත්තුමා මරණීය දණ්ඩනය ක්‍රියාත්ම කරඩ අවශ්‍ය කටයුතු කරන්න කියපු වෙලාවෙ තමයි සෑහෙන්ෙන අභියෝග රාශියකට මූුණ දුන්නේ මොකද අපි මරණීය දණඩනය දෙනයකෙන් අංහල ඔරුදු හතරිස් පහක්කතරන සඳහා සම්මුතින් වලට අස්සන් කරලා ඉති ඇත්තටම ඒ සම්බාන්ධයෙන් විශේෂයම දැන් අපි මංතන්නේ කේදී වුණු අත් එෙක ශිෂ්ෂ සම්පන්න රාජ්‍යයන්නෙක්ක වැඩියම වැඩ කටයුතු කරනුකොට ඒ වගේ තත්වයකට ඒ වගේ පසුගාමි තත්ත්යකට යනක ගැන ගොඩක් ගැටුලු තිබනා. ඇත්තටම දෙදස් පහළුවේ ජයග්‍රහණය ලබන වෙලාවේ අපි ගොඩක් ප්‍රශ්වලට අපිට ති බිච්ෂ සහන නැතිවෙලා අපේ සම්මුතින් කඩ කරලා මූලි මිනිස් සයිතිවාසිකම් නැති කරලා රටක් හැටිට ලෝකෙෙන්ම මේ කොංවෙලා ඉන්න වෙලාවක තමයි දෙදස් පහළුවේ රජය පිහිටවන්නේ. ඉටවස පිහිටෝල මමාධකරණ ඇම තිනය වෙන්නේ දෙදස් දාහතේ දෙ දහටේ තමයි ඔය කියන තත්ත්වයට දහටේ දහ නමේ වගේ.ොොට ඉතිං ලොකු බලපැම් හැම පැත්තෙම් මාව විශේෂයෙන්ම රාජය නොවන සංවිධාන ඒගේ ස ජතර සවිධානලත් ජාතින්තර රාජ්‍යනෝස එන්න අNGස් වගේම මේ එතකොට සිවල් යිස් මූමන් මේ කෝගේම ලොකු ප්‍රශ්නාව ඒ කරන්න බැහැයි කියන තැනට අපිට කරුණු ඇත්තුමර කියන්න එතුම එකක තේරුම් ගත්ත. එතුමා ඒ ඒ ෙදිී ඇත්තරම කිය නි මැටි පාල සිසම හතේ වගේ තීරණයක් ගන්න හේතුනේ රටේ ඇතිවෙච්ච තත්ව ඇත්ත එෙක්ක. ඒඇන්නේ අපරාධ පාලනය කරන්න. විශේෂෙන්ම එතුමා ලොකු වැඩ සටහනක්ගෙන නිච්ච මත්කුඩු පාලනය කිරීම. ඒක වැඩිම වැඩකොඩ සක්තිබනේ මට. එති මම මේ වෙලාවෙදී එතුමා කියන හැම එකක්ම කරා. බන්ධනාගාරය මතිවරිය හැටියට බූස කඳූර තමයි මේ මත්කුඩු ජවාරම්වලට සම්බන්ධාය භයානක ගනේ අපරාධකරුවන් හෝ අප සැකටු යුතු ඒ සඳහ නඩු කටයුතු තියෙනව රඳුවන බන්ධනාගාරය හැටියට වෙනස් කර මහිතන ඉතිහාසේ මට ඉස්සෙල්ල මතක ඇති මහිතන අපේ ආණ්ඩුව පත්ච්ච ගමම්මද කොහෙද ය කළුතර බන්ධනාගාරය එකනෙක් මේ පරැද වියගේ නකට බස්ෙකට වෙඩි තියරයිගේ තිබිච්ච තත්වයක් තුර ඉතිං ඇත්තරමර ගොඩක් බරපතරගනි අපරාධ කටිය පන ඒවට මට ඇත්තරම ජනාධිපත්තුමා ලොකු සයෝගයක් තුන්නා. මට මම ඉල්ලන්නේ මොකක්දේ හම එකක්ම ලැබුණා තින් බෝස් බන්ධනාගාරය කියන්නේ හමුදා කඳවුරු දෙකක් නාවික සහ යුද හමුදා කඳවරකුත් අධිකරණගොඩනැගිලොකුත් එක්ක තමයි මේක වටවෙලා තිබුණේ තිං ඒක සියලුම අපිට විශේෂකාර බලකාය ආරක්ෂාවය යොදවෙල ඒ කට්ටි එතන රඳවල අපි සූම් තාක්ෂණය ඔස්සේ ඒ අයගෙන් අඩු බොහොම සීමිත ප්‍රමාණයක් අහන තත්ත්යක් ඇති කර ඉතිං ඒ වගේ දේවල් කරලා තමයි මහිතන්නේ ගිරුබා මහත්තර මතක ඇති අ වැඩිම කුඩු ප්‍රමාණයක් මැත්කුඩු ප්‍රමාණයක් අල්ලගත්තෙත්තේ අපේ කාලෙ සහ ඒ වගේම. ඒකට බොවා ඒ අභියෝගයට සෑහෙන්ෙන බපුදතුම විදිේ මට් පාර්සිසන මත්්‍ය මුණ දුන්නා. එතොකොට ඒ තුමයි කාලෙ තමයි බැඩිම කිලෝග්‍රෑම් ම දාහකටාසන්න ප්‍රමාණයක් හෙරෝයින් වගේ ඕෝෆියම් වගේ බරපතර ගන්නේ මත්කුඩු අපි මේ මිනාස කරා මෙච්චර කාලෙකට වෙච්ච නැති දෙද ති ඒකත් එක් තබයි මර්ම දුව මාව වේ දරුම ්‍රියාත්මක කළල යුතුයි මේගේ අයට කියන තැන්ඩාමකද එක තියන්නේ මන්න දඩුවම සම්පර්ම දඩුවම තියෙනවාන්නේ ග්‍රසකට ක්‍රියාත්මකර නොකරනක විතන ක්‍රියත්ම නකීම හේතුව ගොල පුරුතුවෙලා තිනව බඳාගා ද මේකම හෙව. ඉති එත්ත නදදිී තමයි මම මුණ දුන අනිතේව සාමාන්‍ය දේවල් එක කියන ගොඩක් දේවල් තිබුණාව ය දැන් හැම කෙනාව බතුමයි බහොම විවත්ව කතාකරොත්. අපි අප දස් පහර තිබුණේ ෆොරොන්දුව දිනපතා පවත්වනාදිික් මහදි කරන හදල ඒවැ නඩුව හල ඒ කාලේ පහුගිය කාල මේ ජන්ත මිනිසුන්ගේයා යිතිවාසිකම අහිමි කරපු මුදල් සම්බධය ඒ කොම අපි කරා එකන්නේ. මංශා සාගත දේව සම්බධ ඉති වගේ අධිකරණ දෙකුත් හදන්න පුළුවන්ගුණා ඉතිං අර අභියෝගයක් සහ බරපතර දෙයක් හැටියට අ මාරුම දෙයක් හැටියට තිබුණ මේ මර්ණ දඩුවම ක්‍රියාත්ම කිරීම තමයි මොකද විදේශයට ගිහිල්ලා ම තමයි මූුණ දෙන්න ඕන කියනේවට ඒ ඒකමටිකං මතක් කොලොත් ඔබ ඔබ තමයි විශේෂ අධිකරණ පිටුේම සඳහහා මෝලි පවර ඇත් ඔබේ කාල ම තන් විශේෂ අධිකරන ඒකට උබහිතනය ඔබට චෝදනාගොත්තාව මේ ප්‍රතිවුද්ධ දේශපාලන ක්‍රියාකාරින් දඩුවට ලක් කරන්න තමයි මේ වගේන්න කියලා. ඇත්තර විශේෂසාධිකරණ පිහිටුවීමෙන් බලාපරති ම න්ල්දි කලාේ. නෑ මෙහම එකක් නෙවුණේ ක දෙදස් පහලේ ජනාධීපතිවරණයේද. ොද හට ද තිබා මේ හොකංරපුුවය දෘෂිතයෝ ඒදෂණ බ්‍රටේ රජයේ මුදල් වංචා කරපුය ඒකට වෙනම මු විශුද්ධිරන්න පනත ගෙනල්ල. ඒ ඒ විදියට ඒව කරායි මුල්ල අපරාද කොට්ටාසයක් වෙනම පොලිසිය පහිතයෝ. යිදියකට අමතරව මු ඒක අලුත් නීසියක් මේ රටේ ඉතින් ඒ එක මගේ කාලෙේ මතු විජද රජ පක්ස හත් යා ි කරනමතිවර හටේ තුම කාලකරේ. අර විශේෂාධි කරන්න පිහිටුීම සම්බන්ධය සහ අපි දීපු පොරොන්දුවක් මේ කියනයට දඩුවම් කරන්න හැ කියන තැනක්දගන්න. වෙච්ච ඒ තත්්‍යවත්යෙක තමයි විජද රාජපක් සමහත්ත්‍යාව හිට පපු වැටි වෙනස් කරලා මාවේ තැනටපත් කරේ. එතුම අධ්‍යාපන අමත්‍යන් සිටපත් කරලා. ඉති එතකොට ඒ සඳහා අවශ්‍ය නීතිපාදන කොම බලලාය අපේ නීතිපති දෙ පාර්තමේන්තුවේ උපද සනුව. ටුත්ත කන්න පුුවන් ුන ඉතිං කාවති ලක්ක කරගෙන කරපු දෙයක් නෙමෙයින එහෙම කරන්න අද භාගයක් පාලිමින්තු ඉන්නයි නෑන ඉතිං ඒක ඒ රටේ ජනතාවට දීපු පුොරුන්ඩුවක් ුඩ මනිසා එහෙම කිසි කෙන කිදක්කර න ඉති බොම පැදිරව කියට නෙම කරන්නන් හම භාගයක් ෝකේ නෑද ඉටද ඇත්තරම දැන්ගේ එක එක ඉතා වැදගත් කාරණයක් දෙදස් පහලවේ යහපාලන ආ්ඩුවට බලයදුන් මේ රට ජනතාව බලාපොරතුනේ එයට මැතිවරණ වේදිකාවල කියපු මේ දූෂණ ඕරකං වංචාවට සම්බන්ධයට දනුවන් දෙෙනගෙන කාරණය. මට මතකයි මම රාබැගූ එක්තරා වෙනත් රූපහන් නාලකාව වඩ සදාහටාපු තරාජ සේනාත් නැමතුමා කිව්වා අපි ඩුබායිවල තියන සල්ලි ගේන් ලැන් දරිගණන්නඩමක්කි යවන අපිඉතා මික්වන සල්ලි පවා නැව ලංකවට ගේනගේ ලැබේ ක්‍රියාත් ුෙත් නෑ. ඒවගේම ජනත බලාපොරොත්තු වනු විදිහෙට්ට දූෂණ වංචාවලට සම්බන්ධයට දනුවල් ලැබුණේ නෑ ඒ ඒ කාරර්වා නිසාම තමයි පසු ඊට පස්සේ ඇතිවර්දය මහිතන්නේ ඒ ඒචෝදරන ලක් වෙච්චායම නැතවතාවක් බලට පත්තුනෙත් ඔබතුමිය මේ ගැන යම් පැදිලි කිරීමක් කරන්න පුළුවන්ද ඕ නෑ මෙහිෙමක්තිය නොගරි බා මහත්ම මේක වැඩේ තියෙන්නේ එහෙමගේනොවා කරනවා දඩුවන් කරනවා කිව්ව ගමක් මේ රටේ නීතියක් තියෙනවා නීතිය අනුකුල්ල ඕන නි දැත් සමහරය අපි තාමත්චෝධනා කරව බොරුකිව්වා හොරුල්ලන්දෙවා ඒ වගේ කතාකිව්වා. දැන් රට ලෝකේ රටවල් තියෙනවා. ඕනම කෙනෙක්ගේ දේශපාලක්ඥීංගෙන් මේ අනීතිකව උපයගන්න මුදල් එතකොට වෙන්න පුළුවන් නීති විරෝධී ව්‍යාපාරවලේ දන මුදල් තියෙන රටවල් තියනවා. ඒ රටවල්ල විස්තර කිසි කෙනෙකුට ලබා දෙන්නේ. මංගේ රටවල් මොනාද කියර කියන්න යන්නන්නේ නෑ හැබැයි ඉතින් ඇත්තටම කියන්න ඒ සියරුම කටයුතු මකද ඒක මේ මගේ අධිකරණෑම තිවරයාගේ කටයුත්තනෙම ඒ කට යුත්ත පොිස් දෙපාර්තුමේන්තුව විසින් කළ යුතුොල පොලිස් දෙපාතුමේන්තුවට ලැබෙන සාක්ෂි හොයාගන්න කරුණු අනුව නඩුකට යුතු පටන් අරගෙන ඉදිරියට ගෙනිය අන්ට අවශ උපදෙස්තන හිපත් දෙපාත්මේන්තුවේ. එතකොට්ට ඒ සඳහාවය මංකිව්ව මුල්ලේම අපරාධ කොට්ටයිඩිය හිටවල ඒ හරයිම කර හැබැ ඉතිං මේ සඳහා සියනුම බලය තියන්නේ අධිකරණ අමාත්‍යන්සේ ලේකම්වරයට. ඒේකම්ට තයි ඒක තනතුර බගකීම තියන මොකද ලෝකේ තියෙනවා රටවල්වල ඕනම රටක සිද්ධී සම්බන්ධෙන් ඕගේ අධිරණම කටයුතු සම්බන්න්නේය සෙන්ට්‍රල තෝටි කියල එකක් ඒ සෙට්‍රල් ටි අපේ රටේ අධිරන මාත්‍යන්සේ ලේකක්. එතකොට බැන් හිටපුලේ කම්බරු ඒ සඳ අවශ්‍ය නීතිපතිව දෙපාතුමේන්තුවේ සහෝගය මුල්ලිය අපරාධ කොට්ට සේසාහයෝගගේ අපාධ පරීක්ෂණ පපාතුමේන්තු මේ වගේ හටවල් ගනාවකට ගේ දැන් අපි අපි හොඳට කියම කොදැන් මි ගන්නු දෙැනු කියට ඒකාල හොඳම න විස්තරයක්න බිලිය අඇරිකන් ඩවල ිලියන හතක කතාවකට දා හතරක් ගයෝපයකක්න්නේ තියෙන්නේ එතකොට මේ සල්ල ඇත්තන හොයාගන හම හොකොන්. ට වෙන තියන ඇතරි හට හගන්නඩ බැයිති ටි අඩ ැාගද කවුද කෝමද කියලා හැබැයි ති මේ වගේ කරුණු සම්බන්ධය වැඩ කටයුතු කරනුට කාලයක් බලන්ඩ බෑ. සමල්ලාට සමර දැන් ඔගොල්ඩු සමහල්ලාට මං හිතන්නේ රටේ ජානතාව ඕනාත් කිරබ මහතය දන්න හොඳදටම අවරුදු විපාර තියකට ඉස්සලම් මිනි මරුමක් කරපු දෙදයක් එලිවෙනවා එටානිද. එහෙම තමයි. කරුණුහා ගන්න ඕන සාක්කි තියෙන් ඕන ඉතිං අර අපිහිතුවට මේ ඩු බයි එකේ තියෙන සල්ලි මෙහෙම සල්ලි මෙන්න්ඩ බැහැ. ඉතිං ඒ සඳහා හරියට මොකද අවසානය උසාව්‍ය තීන්දු කරන්න මේේ තියන කරුණු සාක්ෂයනුවවන. ඉති ඒක ඉදිරිපත් කරඩ ඒ සඳහා සමහන් රටවලි එකගතාවය දෙනවා දැම් මමදන්නවා ඒ සම්බන්ද්ධය වැඩකටයුතු මේ කර. නොරගන මඟියන්නෑ මේ මගේ කාලය කියල නමුත් ඒ දිගටම වෙනවා අප බොරු පැමිණිරිනේ දැන්ගේ වෙලාවේ මුල්ල්‍ය අපරාධ කොට්ටාසය පිහිටඕන වෙලාවේ මට මතකයි අපරාධද පරක්ෂන් දෙපාත්මේතුම්. අපි ඒ සාකච්ඡාවකද කියවුන අටදහකට වැඩි ප්‍රමාණයක් පැමිණිලියාව කියලා හැබැයි ඇත්තටම යමක් මක්තියන් තුන් සීයක් විතර තමයි කිව්වා. මගේ දේශපලන මතන මේ මංගිල බොර පැමි ලදන්නපුලවා ඒහෙම තුන්සියක් වගේ විතරයි කිව්ව මේ මොක ද අපිරු හවෙලා බලන්න දෙපා ඇත්තද මේ මොකක්ද වෙන්නේ ඒ සඳහා රටේ මිනිස්සුන්ගේ රජ මිනිසුන්ගේ රජේ මුදල් ගොඩක් වියදන් කරනවා තොර මේකෙන් යම්සි පල් ප්‍රයෝජණයක් තියෙනවා ේවක්වන්න ඕන්න එතකොට කිව්ේ නඩු තුන්සිියක තතිය න ඒේවා ඉන්කම්පිට් ෆයිල් හරියට පොලිස් දෙපාතුමේතුවෙන් සමර කරුණු හරි ඉදිරිපත් කරලන. තිං එහම තත්ත්වයක් තිබුණ ඒ නිසාම අට ොඩක් හ කියන අහක කියන හැ තාමත්තඒව තියෙන දකට විදෝස්කොට නිදස්කිල්ලි වෙච් උනේ මේ FFCයිඩියේ සඩක ෝ නීත පද පත්තුමේතු පොන ල්ලස්. කොමිෂන් සභාවෙන් දාපුවා මේ ටෙක්නීකල් දෝස පක්ෂන ැකන්නේ පවර ලා තියෙන තුන්දන තුන් දෙන කස කරන්න න්න එක කෙනෙක් කසං කරල දාලා තියෙන. ඒවායි දන්න පුුවන් ඕන වෙලාව කාටුවත් වෙනස් කරන්න බෑ හො ඇමතුමනි දැන් අපි ඔබ දෙදස් පහළවේ අමාත්‍යවරයයක් වොන විදිට ඔබ එක්සත් ජාතිය පක්සේ ඉදිරි පෙළ නායිකාවක් කාන්තන්සේ හිටපු පිවක් ැ දැ ඔබ එක්ස ජාති පක්ෂේ නැහැ ඔබේ පක්ෂය දැන් වෙනත් පක්සයක් ඒවලාවේ එකන මේ මේ මැතිවරුණින් පස්සේ ඒජාපය යන්නට තරම්කද තිබුණු සාකච්ඡාව දැ දැ අපි දේශපාලනය කරන්නේ ක්ෂක ප්‍රතිපත්තිත් එක්ක පක්ෂක තීන්දු තියරණත්ෙක් ඒ වගේම තමයි අපිට ඉස්සරහ පේෙන් අනාගතය තියෙනටඕන්න දැන් අපි සියලුම රනිර් වික්‍රම සිංහය හිටපු නායකතුමාට සියලුම ගරුත්ය ඇතුව අපි බොහොම අමාරුවෙන් නියෝජනායක කෙනෙක් පත්කර ගස්ත දෙදස් දොළහයි එතකොට මේ නියෝජනාකම නැති කරන්නම වැඩරවන කහේද නායක කවුද ඉනකට පක්ෂ බලා බාරගන්නේ කායික්කද අපි වැඩකරනේ වෙලාේ දැන්න මේ මංක නේ වෙලාවේ අපි මේ බොහොම බලාහොරොත්තුතියාගෙනට පක්ෂ ජයග ගහණ වැඩ කරන ඕන ඇමතිස්සම මේ මේ නියෝජනාකය කකුල්ලා අදින මම මම ඇත්තනවාවැෙන හිටියේ සජි ප්‍රවදාසම ඇත්තුමාවන්නේ. මොකද යාට වටකලා ගැහ රනිවික් සික මහත්තය ඇතන්දී ම කියන්න ඇතුමා ැන මං මේ කතාර. නැ ති ඔ පක්ෂේ වෙලාවේ තමන්ට මේ කෙන සමාරය සමාරයගේ දීල් කරාකොන් තරත් කරා එක එක්කෙන අඩුවමනා විදියට මේ පක්ෂි කඩන්ඩ බාරගත්තා ඉන්නවා ඉතින් අපි වෙලවාගන්න කම්ම සහයක් තිබුන්න හැන අපි හිතුවේ ඇත්තටම කියන්න ඉතින් ඒ වෙලාවෙද්දී අනිරිවික්කම සිංහ මහත්තය බොහොම තදේයට ඒ තීර නරගන දැන් අපි අසාන මුහතතික්කවේ මේ පක්ෂි කැඩිඩ දෙන්නෙවා මේ සජි ප්‍රමධදා මමාත්‍ය ාගමති පේක්ෂක කල ලිය ඉල්ලන්න දෙෙඩ කිය දුන් නිරෑනේ මේ ජනාධපතිවරණය කරල්ලහ මිනිහන්නේ හෙම ඉල්ලරපලාාදුනා කියල අයිකරන්න පුළුවන්නන් එහමන පක්ෂනාක ගොඩක් කල් අන්ව ඩෝනේ සමාට එහම කරන ඇැතිවර ති පත්වන තද. ඒ අනිවාර්යම වෙනනෙම එහෙමනක් අද වෙනකොට අපිට බහත රැක්තියන පලමේතුව පත් කරගන්න තිබුණ අද යෙන ත්්‍යත්වක. ඉතින් ඒක දැන් සමහර මම කියන්නේ අපේ දුරුවර කන්තියෙන් ඇැති. නැමුත් අපි පක්ෂ කැඩනක බොහම කණගටුවෙන් වෙච්ච කොටස අප පින්නවා කීප දෙනෙ. මේ ොම ත මාරුවෙන් හිටියේ එ දැන් අපිට කරන්න දෙයක්නෑ මොකද සාමත් ඒ හොල්මන්ටිකෝයි පක්ෂේ තුළ අවතාරසිික තියෙනවා එක කියන්න ඕන මොකද මේ ඒකොන්ට තිය පුද්ධල ොරශ්ණ සජිත්තාව උත් මේකවෙයි දැන් අප ඩැන් මම මේ කොමද සජිත කරන්න කියලාහන්න කෝම ගෝට ේරද පක් මත්ත ැ සරුම ද කරන්න පුළුවන් කිය හට ලක් කටි කාලබල කෙටිම කාලයක් තුරා සාර්ථකම පාලකෑයටට රට ඔක්කොම එතුමාට සමහල්ලාට එතුමන් හොඳ දැක්මක් තියෙන්න්න නඇති. නමුත් මේ අ ඒගොල්ුන්ගේ පවුලයාගේ ප්‍රශ්නය ඒව මේ වැ කරන්න බැෑන් මේක දීර මලන්න ඕනෙ කරන්න පුලුව දැන් රමෙක් කහදනවා වගේ හිට අපේ දැන්වර්තමාන් ජනාධසත්තුමා තමන්ගේ මේ ජනවෂන්ෙම මේ සජිත්කයන් ට ගඩ පල්හැක්කෙනෙ යට අත හිත දීරහ. හදන තත්ව කරන්න තිබාර කියපු ොල්මන්ටි වැඩකරේ නැත්ත ඒ ගොලොන්ටඒ බලය නැත්ත ඒ ගොල්ලොන්ට ඒ දීර් දේශවාලනය නැත්තන් තුර පැවැත්මක් නෑ ඒකම ඇත්තර මුුණේ නැත්තයිති අපි කියරවත් පක්ෂගලියට බහින්නේ පක්ෂේ කඩන්නන්නේ අදරත් හිත ලොකු ේ නවත් ොරිකිර ඩන්නන්නේෑ මේ දේශපාලන කවය තුළ එක්සජාතිය පක්ෂේත් ඒවගේම සජබෙත් ඉන්න සමාරය අදහසක් තිබෙනවා සාහති වඩ පුුවන් සජිත් පේමදා ස මහත්නඉක් බං වුණා වැඩිටවස්වානං තත්වය නැතිවෙන් නෑ කරකාන ඒ සම්බන්තියඋේ අදහං වැඩිඩ අපිනඉ දකි නහ මනික කිය සජි පේමද සමහත් මක්බං වෙලයි වගේ තීරණයක් ගස්ථාන තැවිල්ල මංගල සමර මහත්තලලා මලක් සමරික්‍රම මහත්ත හිට නීද. ඒකොළම තේරුුණානේ අවසාන කීපපු දිනක් අයිති පක්ෂ බෞටෙක් ස ජාතික වක්ෂය පත් වුුණා. ඉති මේ දැවන්ත පක්ෂය වුදු ඇත්තේ අතරක පක්ෂය මේ මිනාස කරේම කඩල එඩියටාපු අපි නෙමේ අපි ඒගොල තාම ඇතුරේ ඉන්නවා ඒගොලොන්ට ඒ සම්බන්ධයෙන් ඇත්තටප කියන්න්නේේ ගොල්ලෝ. එදාඒවිදියට කටයුතු කරේ නැත්තන් අද ආපෝ ශක්තිමත් පක්ෂයක් හැටියට අපි නැගි සිටන එමන සම රනිර් මහත්තව ජනාධපති නොවෙන්න පුළුව යක මක මහත වම ජතිප වෙ මකද ඔයි පොට දපු පෝට් එක තුම ජදතිපති ව තුම පක්ෂණයක ල හිටියන හරි පාලිමේතු හිටියන හරිර දෙන්නන්නේ නෑන සි ප්‍රබ්ද සමහත්තර දෙන්නේ දැන් අපි ලංකාවේ ඉතාම තරුණ පරපුරේ නැග සිටීමක් වුණා ත වතාවක් පසුග කාල අර්ගලය කියලා ඒවෙලාවේ ඒ තරුණයන් යෝජනා කළේ මේ දෙසි විසි පහම පා කියෙන කාරණ ඒ සබන්ධය බලප පහම පට තේරෙන්නේ ඔවුන්ට ශවාසයක් තිබුණු නෑම ක්‍රම පලිමඳව ඒවගේ මොවුන් ඉල්ලිමක් කලා උන්ගේ ඩිමාන්් සුල්ල තිබුණේ සියවල දෙනා විගරයට ලක් කරන්න ඕනෙන කාරණය එකන්නේ දූෂිතය කියන කාරණය තකොට දැන් ඔබතුමිය මංහිතන්න දසක දෙකක පමට කාලයක්වාාළිමේන්තු ඉන්නවා ද තු ස්ම් ද දසක දෙකට කිට්ටුක කාලයක් පාලිමේන්තු මන්ත්‍රීවරුන් වීම මෙමන දේශපාලඥ වීම මේ රටේට ලජ්ජාවට කාරයක් කියන තැට පත්වනා අදහසක් නැන්ද. නෑ මෙහෙමික තියෙනවා මම ඔය අරගලේ ආපුදේ මං එක පාර බැහර කරන්න. ඒ අරගලයෙන් පිටවුනේ මේරටේ සමස්ත ජනතාවගේම, තියන අසානය පෝලිංයක් පටන්ගස්තා මේදැ දැ මම දැ ඔබතුමා කල්පනා කළ බලන්ඩ මේ කුරුණ පාලනය කරනවා කියලා ඒවෙලා ිහිටපු ජනාධීපතිවරයාගේ සමීපතම මිනිසු එක වාගන කෑවා පිටරට අද ොර්රවන්ඩ කියනවා. පිටරටින් ආපු මනිසුන් කට්නායකගේම හෝරගන කෑවා ද මනිසුන්ටේ මතකන පාලනය කරන්නඩ කියලා කොරෝණ කියනකට මෙහෙමෙක් කරන්න්න කිය කිව්වාම සජිත් ප්‍රමදස මාත්තයට මට හොඳර මතකයි ද ශිසේ ජනවාර විසිත්තේ ද පාල්මේතු දේ කක් ගල්ලව කටීම හිනාාවන සමචරල සමච යට රක් කලා ඔ එන්නත ගැන කතා හර පෝම. ඒ තරන්වා තුව මනාව ක අවබෝධයක් කටේ මනිසු ගැන තිබුණනේ අවසානයේදහට දක්කිතර මැල්ල තමයි නැබතුනේ. එන්නට කියන එකත් ඒක නුම් ගසා කැව ඩොල් කියට හරි ගන්න පුළුවන් ොර පක් වඩිපුර ගැව ඒකත් තිවරයි කියමු. දැන් ඊට වස්්‍යයාපු දේවල දැග ලට බං කොළොත්තුනා. මේකට සම්බන්ධ කරන්න හැදන්නේ දෙසිය විසිපහම එකයි කියන එක ගැන මෙසේ විසිපහම එපා කියන එක ගැන ප්‍රශ්න ඇත්තියනවා. ඒක මොකද දැන් සමරයි කියනව දැටියකය ගැ නුත් එක මනුත් එකක වරු හඇත්තරක් ක කියව කියලා. අපට බයිනැතුව කියන්න පුළුව අවුරුදු හැත්තහතරක්තුට ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගනිවිින් මේ රට මේහා සමාන ගමනක්කාපු පක්ෂයක හිටපු අය අපි. ඒක අයිතිය වෙනකාටුවක් ගණ්ඩ බෑ. අපේ පරම්පරාවලාය පක්ෂිෙන් තමයි ඉඳලා ඒ එදා මේ මඇතම මේක බලමු හැත්ත ඇතේෙන්ද අනුහතර වෙනකන් දහත්තවරුද්ද කණ්ඩති විච ැතිරටක් වරස්සාාවල් නැතිරටක් මේ හැම එකක්ම වෙනස්කරේ විරල්සා ආර්ථිකයඇත්තෙක්ක ඒදද මහත වි තත්තික ැති කරන කියල ජනදිතුර කීන ලටබද ඉති ඕකෙදී අද ඉන්න තරුණ පරම්පරාව එදා ච්ච දේවල් දන්නේ තමන්ගේ අම්මලයි දෙකේ පන්තීරවත් අන්ඩ බැරිුුණේ කිය සමහර තරුණ ලමයි දන්නේන පොත්තික ගන්ඩ බැරිවුුණා. දෙස මේ හැත්තේ හතරක ුත්තකැඇමනුත්තකයිකට වැඩක් කරපු පක්ෂකහිටපු අපි ඒවගේම අපිත් සමානබලේ ්‍රීාකා නිදහස් පක්ෂේති ට ං දස් පක්ෂ ද තියන පොද පෙරුණ අය එදා තිබිච්ච දවල් ජන සතුව ජන සතු හින්ද අද මනතරන රටා පස්සරග හිරද බල ඒට රක්ච්චායි අපි වෛරය කුහකම දේශපාලන පලිගැනීම නිසා මගේ තාත්තක දේල් රාජ සන්තක කරන්න අද තිබුණ න සම්හලට අපි කියවනවා බදු්‍රමාණය හිට වැඩිය පුද්ගරික බසුත් එහෙමයි ඔය හැමේ එකක්ම හෙමනේ එනැත්ත දැන් අද මෙච්චර කෝටිගානක් පාඩු ලබනවායි කියර කියවා ඒ කාලේ කැල්ටෙක්ස් සෝගේ සමාගම්වලින් මෙ කණීජ අපි කාලෙන්න හැබැයි ඉදි හෙමති බිච්ච යුගයක් ඉදර තමයි ගමනාව වුදු හැත්ත හතරක උනුත්ත එකකයි නුත්තකයි කියර කිවට අවුරුදු හැත්තහතර කරපු දේවල් ගැන අද නොදන්න පිරිස වනාට ඒ ඒ හා සම්බන්ධයෙන් කට්ටියක් මාකට්ටෙන්ට හැදුවට ඒ කවදවතයක කරන්නෑ මොක වුදු හැත්ත හතරක අඩු වැඩි වශයෙන් සජාතික පක්ෂය ්‍රලංකා දහස් පක්ෂ ේයටට පදදාන පක් බලවක හැටියට වැටකට යුතු කර තියෙනවා හොඳ වෙන්න පුුවන් නරකවෙන්නපුුවන් හැබ හොඳ කිරගත්ත තිීර අද නරක් වෙලා තියෙනවා. දෙසිය විසිපහම එකයි කියන්නේ මේ අඔබ්බමා රේනුවක ආණ්ඩු ක්‍රමයක් ගැන දන්න ඇති මනිස්සු. දෙසිය විසිපාහම හොඳ හොඳ නෑ අපි පපින්න ඕනලක් දියවන්නාවට පනිින්ඩ පුළුවන්. ප්‍රශ්නයක් නෑ එපයි හහිනොන අප ගෙදර ඉඩත් ලෑස්තිී හැබැයි. මේ දෙසේ විසිපහම කියනක ආණඩු ක්‍රමය තුළ එකගොලොගේ යින් වෙනවා නං කව මොකද තින් න පාලන රජන එතට ඒගොල්ලු ප්‍රකාශකර අතර ඒ ගම්ම වුණේ අර්ථයඒක නෙව ම හිතන්න ගැන මේ දෙසිව විසිපහම දූෂිතයි මේ ගොල් පිලබඳ විශවාහ තියන්න බැගන කාරම හිතන්නේ එහම කියනක වැරදින්නේ මම දැන් ඇත්තටම ම මේ බොහොම බැක පත්තිල්ලි මක්කරනවා පේ ජනාධපත්තුමා පීට ප වාණ්ඩු අගම ඇත්තුමා පිට රුද්ද අර හිටපු ඇමතිගෙනෙක්. හොඳට හොල්මං කරල හොරගං කරලා මේරට වැඩිම දූෂිතම මිනිියක් හැටියට පුෂ් බයිසි කලෙන් ගිය මනස්සෙක් ඇමතිකමක් කරගෙන ලන්ඩන් නලත් දයක්ගත්තෙක්ෙර දැම්ම ටොප්ටෙන්න් කිය ල පි දායට එකක හිටොක මැත්තුමත්තින්නවා මි කැමැත්තුමත් තින්නවා. මේ මත්තින් නවි කරන මහත අත්තින් හඩටසන් හත්තති වා පවි රශිම ඇයි දැන්ඒම විභාග කරන්න බැරි. පි කියන් එච භාග කරන්නට මේ දැන් ගොලන්ගේ බලයනෙගොල පත්රපු ජනපත්තුමානන්නේ අපි ඒවට මූනදේනවා. අපි ඒක හින්ද වැරදි අවබෝධයක් තියාගන් හොඳ ෑ ගිරිබා හතයේ ය දේ සිපාම දෂිතයෝ නෑ දෂිතය ඉන්නවා දෂීතයෝ ැයිගේ හිතාගන්න කොට සතමයි වැඩියීමම මේ දයක් ිච් ති මනිසේ පාටම් ප්‍රදේශය සබාව කිය විල කොම ම රගේ අපිට ඇත්ම කියන්න අපිට න හද යිබල ඩ තමාර. ඒ ප්‍රශ්යයක්ය න මොම පරිස්සමෙන් විශේෂම මං මට ගෑනු කෙනෙක් ඇටියේට කාන්තාවක් නිසා මට ගද නුසෙකන්න නොහ කන්ඩුබල නත් පිළිමිගෙනක් සම්පූර්ණම හැපවෙලා දේශපාලය කර නොන ොනතරන් අමාරුද. ඉ ඒ හැම කෙනාම ගොඩට දානක මේ දෙසය විසිපහම හොර කියනක ඒමන ඔප්පු කල්ල පෙන්න්න ඩෝන්. පේම ඔපවල හරිේසි. අපිට ටොප්ටන් කිය තියෙනවාේ පැමිල්ල. ම දන්න න්ඩුව ය පස ෝට රජ පක්සමහත්තය පස පුද්ගලිකෝ හිල්ල ලොකෝ බලපෑමල්ල කොමිෂ බේ සභාවි සභාපතිර කල්ලතියන මේක තලතගේක ගණ්ඩෝන කට වැඩිය අරෝමේවා තින් ගණ්ඩ කියන්න ලොකු හැ නඩුවක් තිීරනවා වදක් කල්ල තිරණ පිල් සූදාන හිී ඔය දෙසිය විසි පහම මේ එකයි කියන තෑනට අපි වැටෙන්ට හොඳන. දෙශය විසිපහක්ින්ද තමයි තනි පුද්ගලයඒකා අධිපති තීදුු තීරණ ගන්න රජෙක් තීන්ු තීරණ රගෙනන රටක් බංකුොත් කරපු මේකට ට බේරජ පක්ෂ හත්ත වගේ මහිත හත ගොඩක් කියන්න ෝ ඒ ඒ එතනාට යානකොට දැතුමායි ස්සිස්සල්ලම ජනාධිපතය ඇටියට අරු කපුතරේ පැස්තේ ගොඩාක් දුෂකරගම්මානකට ගිහිල කිව්ේ චක්‍ර ේකය කියන්න මගේ කටවචන කිවන එහමත් දන්න තිෙනෙක් රටේ ජනාධීපති වනේ එත්තකොටට අපි දැම් මේකෙදී රටේ ජනතාව හොඳට බුද්ධිමත්ත කල්පනා කරණ ඕේ සිියය විසි පහක් ඇතුව ගන්න සීද සයන දැං ඔක්කොමන කියරනනි මහතයාරට හදයිරන්ල් මහත්ත්‍යය හොඳදයි හෙමකිද අපට සමහර මහතව විනාසකර බෝය බොඩ් එකෙන් හවා කරපුූමනු සැදැන් අගමති වෙලලාන්න දනේශක න දර හත්තයක් ඔචට කියර කද ඒ මනු සසවරට ජනාධපති කරියයි. ඉද බොන්ඩ එක ගැන පරීක්ෂණ ඇක්කරන්ට පයි තැන් ඔන්න වෙලාවෑ විලතිති දැයි එත මර තියෙන මොනාද ජනාධපතිමුක්තිය නිසා දැන්කරඩ බෑ මේේලාව රග රුණ ඉති ඔයදේ සි පහම එකයි කියන එක දූෂීතයෝ ඉන්නවා ඒකර අපි නැහැයි කියන්න. ඒගොල්ලො මෙහම අම්මගේ තාත්තගවත් කිසිම හිමිකමක් නැතුව මෙම මුදක් තැන් සමරයින්න ඇත්තම කියන්ට මේ අපිට මන්ත්‍රීවර ප්‍රසාධයටතේ ඉස්සර බංකුොත් චණය පසන ඉස්සර දුන්නනේ ස්තීරු බදුරහිත ඒකින් ගොඩාකයින්න බිස්නස් කරලා හම කර බො ඇත්තින්නවා. ඉති ඇත්තම කතාවත් සමහරවෙලාට අපපීන්නේ පෙටර බිලගවා ගන්න බැරවා. එතකොට මනුස්ෙක් කොහොමද තමගේ පෞරත්රකගන්න දේශපාල විතරරණ එක නිකං මේ ඇත්තරම කියනවා හිතන්න බැරි දෙයක්නේ හැබැයි ඔය අතරවාය අරමන් කියවකොට සිින්න්න ඇැයි එකට දෙී විවාම න්න බවකර දන්න පුලුවන් ගඩන් කල බක කල මන හිතන එක ස පහක්කිතර ක ොඳ සින්න අපි ඇමතු දැ මේ මේ වෙලාවේ ජනාතිපතිඉන්නේ ඔබේ හිටු පක්ෂේ නායගතුමා. ඒවගේම එතුමා බොහොම එක සන්දකින් ඇවිල්ල තමයි මේ අගමැත්ති වෙලා ජනාාත වෙන්නේ. ඒ පිළිමොඳදත් ඔබට අදහසක් ඇති. ඇබ මම මේ ඒ කාරණත් එක්කම කැමැති දැනගන්න. පාල්මිියන්තු නැවත රැස්සූලාව එතුමාගේ රජාසන කතාව ඉවරවෙලා, මාධ්‍යයට ප්‍රකාශ කලා ඔබේ පක්ෂේ ජේෂ්්‍රෝ කීපදනෙක්ම අපිත් ඉන්නේ එතුමාගේ අදහසය තමයි අපි අදහසත් යක එනිසා පේතුමාට සහයක දෙන්න වනගෙන කාරණය. ඒවගේම එතුමත් ආරාධනාවක් කළ සජපටත් ඇවිල්ල මේ සටපක්ෂ ආනුවට එකතුවෙන්න කෙන කාරණය බැතාම තුම පක්ෂෙන් නිලවසෙන් පියවරක් කරන්න. වත් දේශපාලන ආරංචි මාර්ගවලට අනුවනක් කියන එක කෙන කැමතිෙන් ඉන්නවා තික භාගන්නගෙනන රනය නැ මෙමනි ඉරිවා මහත ඉස්සල්ල කල්පනා කරලා බලන්න ඕනේ ඕක ඇමතිවරු එච්ච පලියටම ඇමතිවුරු කියන්නේ රටේ ජනතාවගේ මුදල්වනිින් නොත් වෙනන කොටසා එතකොට විච්ච පලියටම අපි පුළුවන් මේ රටේ තියෙන ප්‍රශ් විසනාන් ප්‍රටේතියෙන ආර්ථිකරබූදයක් රටේ නත්ත විෙන ප්‍රශ්නයන ඒ ප්‍රශ්න විසලගන්න පුළුවන්දේබය හරිට කලම්නා කරනය වෙනවාන් ඒ සදා පතිපත්තියක් තියෙනවානම් දැන් අපිගේ මොකෝ මේ අධ්‍යාපනය ගන්නකු අධ්‍යාපනය අද පාසල් හෙන්නේ ඔක්කොම් වෙන්න ඉඳන ප්‍රශ්නතක ර්ථික තොර මූලිකම ප්‍රශ්නය ර්ථික ප්‍රශ්යනය ති මේක මිසඳන්න අපි ඕන කෙනෙ කුදව කරනවා ඒක කිසිීම ගැටරුවක් නැහැ. හැබැයි ඒකද අපි කිසිම අපේ දැන්න සමගිජනවල වේගේ ආර්ථික පැත්ත සම්බාන්ධයෙන් වැකටයුතු කරන්න ලොකු පිරිසක් නෑනෙ දෙන්න තුන්ද රයින්නේ දෙ තුන්දරට කරන්න පුොළන්. ඉතිං ඒ වෙලාවට ජනාධ ප්‍රත්තුමා දැන ගණ්ඩෝන ගොල්ලන්ගේ සහයෝග ගන්න ක්‍රමය හැබැයි පක්ෂයක තීන්දු තීරණයක් නැතුව දැ අපි අපි කිව්වේ අප මත් මගේ මතිවන්න ඔක්කොම ලැකතු වෙලා මේ ගොඩ දන්නන්නේ ම නැ කියන්න අපි ඔක්කොම මත ඉන්නවා හැයි පක්ෂය තීන්දුුවක්වෙ ෝනිි දර ඉසල්ලාම අපේ මන්ත්‍රීවරූ එ පත්තර ගන්න කෝට එක කල්පනා කරන්න තිබ කලින්ම ගරුවග මැත්තුමාටේ ජනා ප්‍රතුමාටය වෙලා එම එහම හරිරෑන දැන් මේ රටේ මේ වැඩිම පක්ෂ ප්‍රමාණයක් කඩල පක්ෂ කඩන්ඩිස්සල ජාතිවාදය ආගම්වාදය මේ ඔක්කොමවුසලලා තමන්ගේ බලය තහවරු කරගත් එක්කන්නේ මහිදරජක්ෂ මහත්තය ෑ අපි නිගන් කියමමුකෝ ඒ මහින්දරජලක් මහත්තයක බද්ගරක ප්‍රශ්නයක් නෙම න එතුමත් මේ ඔක්කොම අපරාධ නරකම වැඩේ කරලා තියෙන මේ රටනේ අප ඔක්කොම ජාතින් හැටියට එකටඉන්නොකට අපි බෙදනවා. ආගම් හැටියට බෙදන අප ආම්ද්‍රණය මෙහෙමයි කියනවා. ඉ එහෙම කියලා එයා එතනින් පටන්ගත්ක යයා මොකද ුද්ධවරච්චකමන් කරේ පාදිිමේත්‍ර ිච සියරම පක්ෂ කටල දැම්ම මේ රටේ විපක්ෂයක් නැතිවෙන ගාන්ටම කටලා දැම්. පිය කැඩවා ජේවී පිය එක කැඩවා මුුස්සින් කෝංග්‍රස එක කැඩවා ද්‍රවිඩ සන්ධානය කැඩුව විමල් විරවාන්ස මහතරලයි පැත්තට ගියා ඉතින් මේ ඇයි මෙහෙම කරන්නේ ඒක තමයි මේ දුරුවල අදක්ෂගේ මේ අද මහින්ද මහත්යා මේ ලොකුවට හැමෙක් කෙනාම දැක්කේ අපේ රටේ ජනතාව බුද්ධිමත්ව කල්පනා කළ තීන්ු තිීරණ ගන්න ැතුව හදුව තිංගන්නවන දෙ ම හරි කැමති මාත්‍යය කැවිල කවුහර කරතා කර කරව ඔය තමයි දීමයන් කියකි ඉන්නවන. අපි ඔබුතු මෙ හරි අප රුකාරණටයක්තට පැහලි කලා මේ ජාතිවාදය සම්බන්ධයෙන් ඇතර අප රට ජාතිවාදය වඩුවෙන් විශාල වන්දයක්ගේව්වා විශම දේශපාලනයෙන් ජාතිවාදය යොදාගත්තා බලයට පත්වීමට ස බ රධාපාත්වාගන්නට ඒ සියල්ලෙම ප්‍රතිපාක තම අප අද විදින්නේ හැබයි රනෙල්ලුක්තුසමා ඔබ හිටපු නායක තුමාා. ජාතිවාදයෙක් නොවන කනකාරය තම මේ රට ජනතාවගේ පිළි ගනිීම තියෙන්නේ. දැම් මේ ආපු ගමට වෙනස්කරන්නට ඔහට හැකයාවක් තතිරනවාද කෙනනකාරය පිළිබඳවඔේ ශවාසක් කියන පුද්ලිකමගින් පක් ද මොකද ඇත්තරම එතුමාට ඒ වගේ බාන සුවේ වගේ තියු තියරනයක් ගඩ්ඩ තිබුණා එ ජාතිකක්ෂය කැඩිින් නැතුව හිටපු ජනාධිපතුවර හැට පත්වනානු මේ ජාතිවාදී මරස්ථානය කරන්නේ ැමාරු දැ අමාර දැන් අමාරුයි කියන්නේ බොරුකාර වංචාකාර දූෂිතය පිරිච්ච ඇමතිකමකට විතරක් වහල් වෙච්ච කට්ටියක්ක් ඇතුමයින්නේ ඇ ඇතර ගැන අපි තුමත්තක් නොට එතුමගේ මේකක්ති බුන්න කකමදාව හොම සරලයි දිට ඕනිකක් කතාබහ කරල ප්‍රශ්යක් විසගන්න පුළුව නායකෙක් තුමා. ඒවගේ බර මංකකිව කාරයෙන් බැහරෝ බර ඇතු සමහර කීප දෙරගේ මොකක් දෙෙකට හුුණාවගේ නො මටක තේරෙන්නේෑ මොකද කියලා හැබැයි රනිවිික්ක විසි මහත්තර අදක කරන්න බෑ මොකද හේතුව එතු ජනාධිපති කරපු අයම එතුමයි කකුලෙන් අදවා. ඒවගේම තමයි එතුට හොඳ ණ්ඩායමක්නෑ එක ඔොඳට පේනවා. ඒ කියන්නේ හරියට විවෘතව හිතන පතන. ැන් මේ සිංහල බෞද්ධ ලේබල් එක ගහලා අනිත් මිනිස්සු මනිස්සුන මේේ අනිතාගම මාගම් නෙමේ කියලා යන ගමනකට අපි කාටවත් එකක වෙන්න බැහනි. අපි අපි ප්‍රති ගරු ෞද්ධයෝ හැබැසි යර මාගන් වලට ගරු කරනො. එතකොට රනිර් මහත්තයට අපිගමකෝකේ මොකද චන්ද එක සය තිසත් රක්කම් බුණනේ තුමන ඔය චන්ද එක සිය තිස්සාදරින් සීයක්ම තුම එක හිට ගස්ත තිස්සතරකනි පෙතරින්වරි. උගුල්ල තමයි නනි වික්ම සිහම හතවයි නැති කරන්න. ඉතිං අපේ මට ඇත්තර්මතියන ලොකුම කණගාටුව තමයි බැසි රාජවක්ස හිටබ මුදල්ලෑමති දෙදස් පහළවේ ජනවාරි නමවෙද පැල්ල ගිය විදියෝබතුමාල දැක්කනේ කවුඩු යුතුොඩ. මේ පරය අන්නඩ කියන හිරවච්ච විදියයක් දක්කන. එහෙම දෙපත්ත කකුල්තියාගෙන ඉන්න මිනිහෙක් මට මෙහ නැත්තන් ඉහැතියෙනවා කියෙන හිතන මනුස්සෙක් තමයි මේ සියලුම දේවල් පිටිබස්සඉන්නේ මේ වන්නේ මේ වන්නේ අපි ඩාරංශයක් තියෙන ඇතුමා මේ ගොඩාක් මේ නොයකෘති විදියට ංකොලොත්වෙච්ච නොයකෘත්විදියට සට කටිෝේ දෙසිය විසි පහමයි පයි කියලා කියන කොට්ටසේ කණ්ඩෑමකගේ නං එවලු ැිනට ක පත් කරන්නගේලා ති ඒ පත් කර න ර විකෝසි ම හතරකගමනක් න. ඔබ පක්සෂ ඒ තර නියෝජනය කලා නං රනික් මහතර පහසුවක් කරේ ද ඒක නියෝජනය කරන්න පුළුවන් ඒක නියෝජනය කරන්න ඇමති කංගණ්ඩ වශ්‍යත් නෑ ඒ ඕනම තරම් උපදේශ මට්ම ඉදගන කටයුතුම මේහ වන්න සහයෝගය දෙන්නේ ඔක්ොම කරන්න පුළලො හැබැයි මේ වගේ කට්ටියක්කෙ ක අපිට එකතුවෙන්න බෑන ඒ වගේ කට්ටියක් එක්ක ඔය දැන් උපරිමෙන්ම හරුවේ ගොල වංචාකාරය ගොලොත්ත එකතුෙන්ට බෑ අපිට මංකිරණ අප යරුදනාගම මර මංකිවද සිය විසි පහෙන් අඩුගානය උකස්සේ සියක් කරි හොඳ මිනිු සින්නවනි ඉතින් හොඳයි කියලා හැමතේම කරන්නත් බැෑ ඒම අයත් අපි දැකල තියෙනවානේ හැබයි මේකේ අවසානේ මමනම් ප්‍රාථනය හරන්නේ බැසිල් රාජ පක් තෙන් පසන් මහත්තයගේ තහබුෙන් නැතැන් හම සාමාන ටන් පස ම නතාවග පස එතකොටට එයා පාර පැනලගිය වි මේ පර පනලයන්ඩ ගහිල හිර වෙච්චවා දී ටම දක්. එත්තකොට දැන් ඕක දැන්ත් අපිට අදැකීමක් තියෙනනවානේ මේ පිට දදුවිත පුර භාාව ිච්ච නුසෙක හටම ලක්ෂ චදදී පත් කර. අද අද සරාග තෙබ බවට පත්වෙලාන ගල්ල නිසා ේරට මනිසු කොච්ච සනාාගතය වට පත්තුනාාද. දෙදස් දහන මේ දෙස නොවෑම්බර් වෙනකොට මේ ජයග්‍රහණෙන් පස්සේ. කී දැනක් මේ රට අතයි ලගියහද. හරිදේ වෙනුවෙන් පැිහිටම මිනිස්ලු. දැයික එතුමට මේ අපි බෞද්ධන බෞද්ධ බෞද්ධ හටියට එකන මඕන දඩවලාතියතු කොට මේ වගේ තාමත් හොට්ටුවක් ගැන බදාගෙන පහොට්ටුවේ නායකෙක් හැටියට ඉඳ ගැන පොහොට්ටුවක් ඉස්සර්හට ගෙන අන්ඩ කියලා ඉන්න මිනිස්සුන්ගේ තීන් තීරණ වරදි. ප ැ එකතු එන්න බෑයි දැන් අප රටේ ජනතාවගේ යම්ප්‍ර අපි සමහරලාට හම්බෙන ජනතාවගේ බලාපොරොත්තුවක් තියෙනවා සජභය තා එක් පන් තිීන්දක් කරන්න මේ වෙලාවේ කටුතු කරයි කියලා. එකේ අනිත් පැත්තඋනත් අපිට කතා කරන්න ඇහනවා මේ සජිත්්‍රයම දස මහත්ම ට මේ තිබුුණු අවස්ථාව ඔහු අමි කරගත්තා දැන් මේක රනිල්ට කරන්න දෙනෙත් නෑ කියන කතාවක්. දැන් මේකයි සාමන්නය හැමදේම අපේ එල්ලිය ප්‍රසිද්ධිය කතා කරනවා ගිරි බවන්තය. ඒවගේම පි කතාව නොකරන දේවල් යෙනවා. කවදාවත් අපි හැමෙක්කනාටම කියකිගේ නෑනෙ දස් දහටේ කුමන්ටන වෙලා නිල් මහත්තය වස්කල්ල සජිත් මහතේ ගමත කම ගන්ඩ කියලා මයිට් පල සිල් හත ව කිය ඒ ලා රටය කිව සජි මහත ගත්තරන හොදයි කවුරුෙමකි වෙනෑනේ. හැබැයි එතුමා ඒවලාවේ අවස්ථාවදී නොවේ? ඒ වෙලාවෙ කරන්න පුළුවන් හැමදේවා නැවසර නිර් මහතේ තත්වයට පත් කරගන්න වෙලාවෙ කර. එ යමයි නම ඉද සිද්ියෙන් පස්සිද දස් සි දෙකේ. එතුකොඩත් සජින් මහතර ආරාධනා කරන්න. ඒ කියන්න අපිට අපේ තියනවා කල්නා කරන මණඩලේ. අපිට කතා කරලා කියපු ගවාම ඉසල්ල විරුදොච් චක්ක නම ගා ගන්න බෑ. කදඒක සජිත් මහත්තය නය මතකර ගත්තන මේ තමේ යා තීරණ ගත්තන මේ අපි තනයමකිව ගණ්ඩෙපා කියලා මොකදද මේ ඇයි සජිත්මහත්්‍යය ඉක්මනින්ම විනාස කරල දන්නද මේ බංකොලොත් ආණ්ඩු ගෙනල්ල අනිත්්‍යක ගෝටාබේරජෆක්ස ජනාධී පපතිවර ඇැටති කොහම සජි මහත්තාවක මති වෙන්නේ ලෝක දෙකගනේ ඔොල ැති එක්නෙක් එක්කයි ඉදි ඒ එම කරන්න බෑ ඒකත් අප බොෝ මේම කරක් මක දැන් ඊනඟ හාාරත් ඔ දැ සමාරය කියරවන මේ ද සරතර මහත ූක නො තිය සිද්ධින් දුරනවය කවුරු දස් දහට කත වද දන්නේ නෑ අපි කිව නස්ත ය තෝර මේ මයිනාවවැනි දයි ඔය දළ සර පර මහතය ඉදිරි පත් කරපුය ඇත්තරම කියන්නේ ඒ වෙලා මත්තේ හම සාකච්ඡාකොම් මුලින් දර හිටිය එත කොට මේ අපි බැඩුවේ වඩාත්න යෝග්‍යය මේ මොකද මෙතන පි නික වසි මත්තක කිරම පුදග්‍රම හදුව තිබම සන්තෝසයි අධදේතුම නධීපතය ලයින්නේ. ඔතු මේ කතා කලාාද හමනාාද මැතද නගේ පුච්ච පුදවස කතා කර ඕ ඇත්තරම නටන කිම ගේ කිම පුද්ගරි න්න ම න තරග ම තුට දත්තාදර එතුමට අදත් ගරු කරන ඒකරටන වතන්න බැ බැ තින ුරුදු හතට ස්පාක තර මගේම අපි ි දේශපලන පදිලමයි වගේ න්න හොට ලල්ල ර බැදීම. හැයි රනි මේකද අපිට පොහොට ඇි දන්න රනිින් මහත්තව දිනවන්නේ පොහොට්ටු අය මොකක් කරන්නදවේ. ය මේ ඒ මනු සයව විනාස කර බටලන්ද කියලා විනාස කරායිම නැත්තං පස්සේ මේ මිස්ට බීන් කිව්වා රවන් මේ කොච්චර දේවල් කිව්වද කොට ඒ ඔක්කොටම වැඩිය හපන්නේ දෙද පහළවේ අර මහ බැංකු බැදුම් කරේ රනිිකසි මත්ත හොාම කරලා දැම්මන්නේ අදතමයින කතා කරන්න එතුවයි ගෙදර වටිනාකාම හිට පුජීවිතය සරලකම සමහරයග ර යි පාලි ේතිව හම්බුනම අපවා හිතන්න බෑන් හරි සරල මනුසේ අපට වි හ ොක හම චරිස ොල නාස්කර ලිවරයි නැ ද ඔගුලන විනාස් කරය අපිනෙේ අප තුමා දෙපරක් මේ නට ජනානිසිති කරන්න හම කණ්ඩය. තේතුකොට සජිත්ම හත්යා ඔය තරන තුරගත්තර ඔය දූෂිත මිනිසුන්ට එපාකරපු මිනිසුන්ගේ දේප්ම මුදල් වංචාසාගත රෙස හරි හම්බ කරපු මේ රටේ බොරුම කියපු ජාතියා ඔක්කො මාගම්වාදස් ජාතිවාදය සේරම උසපු. මේ කණ්ඩෑමත්තේ අපින් නොයිද. ඇති ඒකින්ද තමයි දළසරක් බෙරු මහත්තේ දිරි පත් වුණනා. එතුමට අවස්ථාව අනිවාර්ම තියෙනවා කියන හැඟීමා බිඩ ගියා හහින්ද තමයි ජිත්මහත්ත්‍ය අවහන මෝූතිේ. අඩියක් පස්සරරගෙන හරි. ක කණ්ඩයිමක්කිට කිය තුමා උත්තිතරයි අපි දෙන්න කිය මට සැකඇති කන්්ඩයි මවාද නැද කියන තියනු සන්දගාන ද හබල් ඒ කියපු එක නැත්ත කොහොමට තබි දන්නවා මේ සජත්ම සජි ප්‍රේමදස විපක්ෂනායකතුමාට හැමතිස්සෙම කෙනෙහිරිකම් මිසක් නොුවය කුත්තා කාරේ ඒ ඒ මං අර් කිව තාමක් සජාතිපක්ෂය අතාරටික ඉන්නවා. හර මේ හනේ අර අනිවිකව වසිහ මහත්තගේ පුච්චපු වෙලාවේ මේ එතන්ට එදා හැන්දෑව. ගිය සජිත්‍රමත මහත්තේක සෝදරය ගැත එක ෙක්වුව මදක පක්ෂ හලක්ම කියනවා පොනතරම් බොරුද ඒම සුන්ගේම බේහ ඒ ඒගොල්ලෝ එහෙම දැන් මොකක් හරික් වුුණ හම ඕන කෙන කියනවා යන එනවා එතැන්වලට හබැයිඉති මේ ගේ කඩනේ පුච්චන්දරටි කියරතන්ට ය නෑන සජබය සම්බන්ධයක් තිබ්බා කියෙන කාරණයට අර එක්තරා සවිදායකවරය පොතෙක් හිටියගෙන කාරණය එතන ප්‍රසිද්ධ වනාම තන්නේ ඔහු ඔහු සම්බන්ධයෙන් කිය මෙෙමන අපිගේම ඔොය මොකක් හරි වෙනවා ඒ වෙලාවේ අප එතට එතන යනවා එනවා බලනවා එතර අපි කර පොදේ ඇද ඔ ඔය කියනම මේ නියෝජජ හිට නිෝජමතිවරයා සම්බන්ධයෙන් නො කියන්නේ කෙනෙක් ගැනේ දන්න ති මිසු වල් පසුබි වල හෙම ඇැයිතේ තරුණ ලමයින්ඩව ගහිතා පොම් පුච්චරනේ කෑ ගහනේවා ඒවගේ දව සිද්ධ වෙනවා. එහෙම අමම බාධ මානසිකත්යකින් අනුන්ගේ දේ ඇති කර්ඩෝනේ මොකද මේ සජික කියනෙක් ස ජාති පක්ෂම කැල්ලක්න කැල්ලක්නේ අපි සක්කොමක් සජාත තම ඒජ තම හැබයි ඒජපය මිනිස්සෝගේ මේ කොහොකවන මේ වෛරකාරයෝන මේ විනාශකාරයෝන මේ ඒක හදවතින්ම තියෙනවනේ ඒල අප ජනපත්තුමාට දැන් වැඩියින් තයෙනවා ඇති ඇතුම ඉන්න එතනන ඔබ මේ කාරත් මන් තන අහන්ඩ මට අවශ්‍ය මයි දැන් එකක්තමයි මේ ඔබ රනිල් ගැනත් තියන එක් තර පැදිමකොක් තිබවා ඔහුගේ දකින ප්‍රරබල දුරල් ම කක්දිකර හොත්තු ම ක්දන්න ොතර එඇතුමගේ තියන පැබනම දුර ලතාවේ කණ්ඩායමක් එක විතරක් වැඩ කරන්න ලැස්වෙනක් කොම එකතු කරගෙන වැඩ කරන්න ප මාත් එක්කෙන්ෙම නැතියකක්කින්නවා හැබැයි ඒ දෙෙම නැතියකටත් ම මොකක් කරිකක් ලකෝහමරි ගන්නනි බලන්නේ ලඟට ද ඇත්තටම අපි සන්තෝස වවා ඇතුමා ව එතුගේ අවුදුහත නිස්පාක දේශපාලනය තුළ මේ රටේ යන්න තන්ට හන්ත තුමා ගිය මේ කතාව අපිට නිමාන් කරන්නට බැහැ උබතුක්තව ගොඩක් කාරණ කතාරන්නට තියනවොත්ත අපට කාලය අරස්සනවා නමුත් ඔබතුමගේ සහෝදරයා ගැන මතක් නොකර. ඔවිතාම නිර්මාණසිීලනිසාහ ක්‍රියාශීලි දේශපා නායකෙක් ඔහු මේ අනපේක්ෂිත මරණයට පත් නෝනානම් මේ වෙලා කුමට දත්තක ඉන්න නාකෙ. ඒ මහත්ත ජනාධිපතිවෙන්නේ දෙදස් පහේටර ඒ සහින යාට තිබුණා හැම තිස්ම කිවට මෙයා පුටුව වාඩිකරයන් පස්සේ මට මොකක් වුණක් කමන්න හැකි ඒ මඟතන්නේ ඔබට මඟතන්නේ බේසා හෝදරයා ඉතාම ප්‍රියමනාාප පොහොම දක්ෂ සමදායි කරෙක් දැ මම මනිත් පැත්තෙන් අහන්නේ මන්තිතුන ඔබ ඊළග මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ සජබෙන්ද එහම නැති නම් එක්සජාතික පස්ස සහ සජභ එකතුනොත් එවැනි සන්ධානයක් පිළිබඳ අපේක්ෂාවක්ති වෙනවාද. මේ මයිති කෝහම කරත් මම දේශපාලනි කරනවාවා කරවා අමුද ලොක අභියෝගයක් තියෙන හිදක බාරගන්න පහය ඒක කියන්නේ අද රට තියන තත්වේ බයනතු ම ඕනම භෝගයක් කරනු අප වැරදිවැඩ කරල් තියරන ඕනක නුට ඕන දැන් අපිපක්ෂණන්නේ ඕන නුවමද ැබැප රටවෙනුව මේ රටේ යම්යම් දේවල් තියනවා ඇත්තටව නිවරදිවියයුතු දේවල්. ඒවා සම්බන්ධයෙන් ලොකු හැඟීම්මක්තිය හැබැයිතිං සමග ජනබලවේගත් එක් සත් ජාතික පක්ෂයත් එකතු කිරීම මං පටන්ගත්තේ දෙදස් විස්සේ සැබ් තැම්බර්මාන්සේ චන්දෙන් පස්සේ වි පක්ෂය ඉස්සල්ලමගිහිල් හිත ක් මසි මහතක දට ිල්ල ඉස්සල්ලම් ලපු එක් ම ඒට පසය දන තු න මත් ම රජිත් මත්තුම් බඩර මහතයගේ මයි කබි ශි හතයගේ අපි කිව්වය වෙලාවේ අපේ නාකතුමාත් අපි දැනුවත් කරලගේ අපි අන්න ඕන කියලා පිටකෝ නායකන ැබැ ඒඉති පු තරක්ර වැන තුමායි පැත්තනො හ පත් ප්‍රචාය තින් මේ මහතේ උස අාරන තියන්න දැන් අත් අරල අතරන තිය. අතර තිය වෙන හේතුවක්ින්දනමේ මංකිවේ මට තේරුණවා මොකක් හරිමක ජනතුම හිර වෙච්චද නත්තියනවා. එපක්ෂේතුල. මට ේරනෑ මොකද කිය ැ මෙහිමන ැ මදන් තීරණගලතයවතාව එක පාර කිල්ලයි මෙමට ස අතර ැ අතරීම පුළුද තු කොට සන්න බදධ එතකොට්ට කරන්න පුළුවන් ඇයට වග කීම ාරගන්න පුළුව අ ච්ර දෙසි සුන්දරතාවන් නෙම මේක මගේ ක්‍රමේ වෙන අස්සෙන්ඩ පුළුවන්. එ ෝන කාටහර ම හරින්න තුම නායකත්තෙන් අන්්ඩෝන කියන නමේ මංගේද මේ වකරේ අපි අම්යම් දේවල් ඉල්ලම් කර පස් හතු ඉති හරින්න හැබ ගොඩක් කද මේ රනිර්ිකම සිංහ මහත්තයයි සජ ප්‍රේමදාස ස මහත්්‍යයයි එක ගමන ක කියැන්න පුුවන් ුනාානන් එදා ජයයාජාවද මහත්තය න සිහ ප්‍රමද ම ග න කට්ිය එක උදරු දැම්ම නැත් එඒ කොටකින්නේ ක ලොක බලවත් ද මේ දවස්සල ඒයි ඒඒ පරාජය කරල බරිද අර අර ව්‍යයාමිනවත පටන් ගන්න කෞදු බලිටාසන ඇතේ හොක්කොම කරන්න බල ඉන්ඩන දී ලෝකයක් එතන තියනවා. එදීල් ගැන යොක්කොම දන්නම් ඒවදයි කතා කරල වැඩක්නෑ ඉති ද බඩියඕන්න දැම්පුරුවන්න ජනාධපත්තුමාට දැන් ඔය ඇබන්ගඩ මැරිටයිම් රක් තියවාන. ඒ දෙදස් නමේ යුද්ධි වරවෙච්චකමන් ඒ ඔය අපේ මුහුදු සීමාව ගමන් කරන්නේ ආත්‍රාවලට ආරක්ෂාසපි නාකමුදාව ඒ සඳහ කරපු ගෙවින් සේරම ලැබුණේ නාවි කමුදාවර. තො යුද්ධි වරුණෑන් පස්සේ මේ හිතමිත්‍ර ජමිතුර කංවට හිටපු ආරක්ෂකලකම හිට ජනාධිපත්තුම මේ පුද්ගරික සමාගමට දු අක දැන් අද මේ රට නනේ ඩොඩ රේ සංග ආයතනෙ කොට දෙදස් දයන්ල දෙදස් පහළ විතරණකං ඒක කරන්න හැබැයි හිටපු වර්ත ජනාධීපති මයිටි පල සි සේර හතයක නවතත් නාවකමුදාවට පැවරවා. මේ ඊ පරද ඉඳදර ගිය ජනාධීපතිවරය ආපහෝඒකාර සමාගමට දුන්න. දුන්න විතරක්නෙමේ බන්ධනාාරය තුළන්නු ත්‍රදවියන්ගෙන් මෑන්් පවරිකක්් පටක් ගත්තා ඒක නොත් විශාල මුදරක් කම්බ කරන්න ඉති ඒක අපි කියම කොම රටේ සල්ලි ක කියර අරෙ ඩොල්රනි ඔ ඉන්දියන් සාගරය මේ අපේ රටේ මුහුද සීමාවේ සාමාන්‍යයෙන් දවසකට නැවතුන්සියක් අතර න කියලා කියන්නේ එහයටට ගත් හම්බෙන හට ගියත් හම්බර ඇයිඉතින් දැන් මේ ඩොලර හි ගැත්තිය නොක ගන්නඩ කියන්නඩු ඕක ඕකේ ආදායම රට ගඩ කියඩුකු කෞුද මේ ලාවත්ත යන්නේ මොකද වෙලා තියන්නේ හන්න එතන අපිීතකොට කෝම දය තැක්වලට කියන්නේ හොඳයි අපේ ඇමැතුමිය මේ අප මේ සාකච්ඡාව නිමා කරන්නට වෙනවට කනකඩුන්න කාලේ න ඔබතුමටහ කරන්න හොදැ කිය මට පවැටහෙනවා මගතන් අපේ නරබන්න වනොත් ඒ මතේ ඇති මේ ද මෙහෙම කාරණයක්ඉතා කෙටියෙන් ඔබේ නායෙක ඇසජුත් පියම දස දෑන් එතුමා මේ රටේ නායකත්තයට පත් වුණොත් ඔ ඩීල් දේශපාලනය සිද්ධ නොවේද ගජමතුරු දෙස්පාලනය සිදු නොවේ ද දූෂණය සහ මේ මේ වංචාව සම්පූර්යම නත්වාදක කියන කාරණය ඔබට වක්වීම කියන පුළන්ද එතුමයි පළුවනි කාරන්න තුම තාව නායක වුණේ ෑන උනත් රට උනොත්වෙන්න දේව මට පේන කියන්න බැන එදාට අපි හරි දේවෙන්ෙන් පෙනීටිු. එකැ ම මගේ විශවාස යක් තියනවා සංජි ප්‍රමදස කියන්නේ ඇත්තරම කියන්න බොහොම මේ මේ අවංක මනුස්සෙක් යන හොරකන් කරනයක ොත්තේම බයවෙය. ඒ ජාතිය එක්කෙනෙ මං හිතන්න්නෑ සජි ප්‍රේමදාද සමහත්වගේ නායකත්වයයටතේ එතුමාටත් මේ වටේ ඉන්න පිරිස්වගේ කට්ටිය එකතුව ේදගේ ලිදන්නේ. ඉතින් එදාට ඒයාට විරුද්ධ වුණ පෙනීහිටින් අපිපහු මනයි කණ්ඩායමක්ම ඉන්නවා ඒ සම්බන්ධයෙන් කිය පෙනීටිින් ඩුනත් අපි පුුව හැබැයි සජිත් ප්‍රේමදාද සමහත්වය ගැන තියෙන දවත් වැඩියම් යාට ඇලුම් කරන්න යගේ නායකත්වයට ගරු කරන්න. මේ වංචාකාරයෙක්ට මේ දෂි තෙක්න මේ එයායට තියනෙ වැඩ කිරීම වමනාක් ම හක තර ඉඩ බැරි හැමතිස්සම ඒ වගේක් හිති මමනක් හැමතිසම රඩුව තාත්ත කරපුදේ හම කරන්ඩ බෑ කියල පුොකද තාත්ත හිට වෙන යුගයක. ඒක ඒ එතුමා අවෝධ කරන ඇ ගැමර එක ම් ප්‍ර්න්තර දන්න කොද කියල ේ සාමානීති යමක් කිවෝ දෙපාක් හිතර තියන්න තියනවා ොරුවට දන්න තියනවා. අපේ කාලය අවසන් ඉතා මුොන්ද සාකච්ඡාවක් කියෙන එක හැඟිීමට තිබරෙන නොත් මේ කාරය බහුල වෙලාවක පුද්ගිලක තව වැඩතු තිබේදී තමයි දළතා අතුකෝරාල්ල මන්තතිතුමිය අපේ මැදිරියට ගොඩ වදින්නේ ඉති එතුමට නැවත වතාවක් මම ඉස්තුතිවන්ත වෙමින් එතුමියගේ දේශපාලන කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථ වයවායිද. ඒ වගේ මෙතුමියයට නිදුක් නිරෝගි සවයද අපි පාතලා කරනවා, සදටවී කාර්යමණ්ල වෙනුවෙන්. බෙවිනි සූති.